නමේ මාට විතර පන්නේ රතන හාමුදුරුවන්ට කතා කළා කිව්වා හාමුදුරුවනේ මන්ත්‍රී ආසනයක් ලැබිලා තියෙනවා ඔව් හොඳයි නේද ආ පොඩ්ඩක් ඊළඟ කේවිලා කතා කරමු බරම උන්වහන්සේගෙන් ඉන්න සදහම් සේනට ගිහිල්ලා මේ මන්ත්‍රී ධූරය ලැබී තියෙන බව අපි කොහොමද ඊළඟට අපි මේ කටයුතු කරන්නේ කියලා සාකච්ඡාවක් කතා ඇති කරගන්න උන්වහන්සේ අවස්ථාවේදී සුපුරුදු පරිදි උන්වහන්සේගේ භාවිතාව ගැන උන්වහන්සේගේ අත්දැකීම් ගැන දේශපාලනික ප්‍රතිල හැකියාව පිළිබඳව සහ මේ මන්ත්‍රී ධූරය උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහස තමයි හිටියේ මට අවශ්‍ය නම් උත්සව ප්‍රසන්න දෙන්න නම් මන්ත්‍රී ධූරය උන්වහන්සේ ලබා ගන්න ඉතින් මලකු අපේ හාමුදුරනේ මන්ත්‍රී ගම ලැබේ කාටද කියන එක නේ වැදගත් අපි බලන්න ඕන මේ ගොඩනැගිලි කොහොමද එළියේ තියෙන මිනිස්සු කියන අවශ්‍යතාවය මොකක්ද ඒ අනුව මෙතිවරණ ප්‍රචාරක කටයුතු සිද්ධ කෙරුවේ මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණයි පස්සේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට යවුවා කියලා ඒ මගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි මට ඒ මන්ත්‍රී ධූරයෙන් නම් සිකියුරිටි ගාර්ඩ් දෙන්න තියාගෙන වරක්වල අධිකාර ගන්න මම මන්ත්‍රී කියලා ඉන්න නෙවෙයි මේ මිනිස්සු මේක දුන්නේ කැලේන පොඩි වෙන පෑගෙන මේ රටේ ක්‍රිස්තියානි මූලධර්මවාදී පිළිබඳව ඉස්ලාම් මන්තවාදී පිළිබඳව පුරාවස්තු සංහාරය පිළිබඳව අපේ භික්ෂු ශාස්ත්‍රයේ තියෙන අරුත පිළිබඳව ඉරිදා දහම් පාසලේ ප්‍රශ්න කතා කරන්න මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා අපි මේ පාරවල් හදන්න හෝ කුෂිකර්මය කරන්න හෝ එහෙම නැත්නම් ලාභයට බඩු දෙන්න ගන්න හරි පොඩලගේ මේව කතා කරන්න නෙමෙයි මේ මේ සමේක සංස්කෘතික જાතිය සංස්කෘතික ආක්‍රමණයෙන් ඉන්න හානිය වළක්ව ගන්න අපේ ඩියුටි ඒ අනුව අනගාරික ධර්මපාලතුමාට බැරි වෙච්ච දේ තමයි මේ කරගත්තේ. ඒ අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය. ඒ කියන්නේ ධර්මපාලතුමාගේ ගුණ සමරුවත් කළාට අපේ නායකයෝ අපේ මිනිස්සු අපේ හාමුදුරුවෝ ඒ චින්තනයේ මහ පොළොවේ බල කරලා වැඩ කරන්නේ නැහැන්නේ. ඒක තමයි බෑ දේශපාලනික බලයක් නැතුව. ඉතින් මම හැම වේදිකාවකදී ධර්මපාලතුමාගේ චින්තනයේ මහ පොළොවේ බල කරන්නේ. ඒ වරම දෙන්න ඒක අපිට පුළුවන් නැති යම් දෙයක් එක්ක සංවාද කරන තැන ප්‍රබුද්ධ ලෙස විවාදාත්මක සංවාදශීලී ලෙස දාර්ශනික ලෙස හේතුඵලවාදී න්‍යායෙන් භික්ෂුවකගේ අපේ දර්ශනය මගේ දර්ශනය බුදුහාමුදුරන්ගේ දර්ශනය මගේ නායකයා බුදුහාමුදුරු මගේ ගුරුවරයා බුදුහාමුදුරු මගේ චින්තකයා බුදුහාමුදුරු චින්තනයේ බෞද්ධ චින්තනයේ එමලද මහින්ද චින්තනයේවත් සිරිසිර මහත්තයාගේ චින්තනයේවත් බැසිල් මහත්තයාගේ චින්තනයේවත් ගෝඨාභය මහත්තයාගේ චින්තනයේවත් රණිල්ගේ හෝ චාම්පික හෝ අතර මේ කාර්යවත් රතනහාරගේ චින්තනයක් නෙවෙයි බෞද්ධ චින්තනය කළ කරගන්න යෝන උනේ නැතුව ගේ මග්ගහන මන්ත්‍රීකම ගන්න නෙවෙයි ඒක වෙනසකින් කරන්න තිබ්බා ඉතින් උන්වහන්සේට මම කිව්වා හාමුදුරනේ මේ අවස්ථාව මට ලබා දෙන්න ඒක මම හිතන්නේ මිනිස්සුගේ බලාපොරොත්තු උභවන්සි මාත් එක වාඩි වෙලා කියන්න රටට මම අවුරුදු 15ක් දේශපාලනය කළා. මම අවුරුදු 15ක් දේශපාලනය කළා පාර්ලිමේන්තුවේ හිටියා. ඥානසාර හාමුදුරුවන්ට මේ අවස්ථාව මගේ ආශිර්වාදය තුල ලබා දෙනවා. උන්වහන්සේ පිටිපස්සේ මම ඉන්නවා මේ ජාතික ව්‍යාපාරම නායකත්වය දෙනවා. ලස්සන මේ මොනාද? එහෙම උනේ නැහැ. ඒ අනුව මම මේ යෝජනාව කරලා අංක බඩ එක අවුරුද්දක් දෙන්න अवांक भिक्षुंट व्यापार අපි අපේ බලාපොරොත්තු වලින් විනාශ කළොත් ඒක ඉවරයි. ඒක හින්දා මම මේ යෝජනාව කළා අතුවරි. අද නෑතර සම්පදයි. ඊට පහවදාගෙන මොන ආරංචි වෙනවා. මේ පක්ෂයේ ලේකම් ධූරයේ දරණ වේදිකම විමුලතිස්ස අහමුදු පක්ෂයේ අරමුදයක් ඇති වෙලා තියෙනවා. මන්ත්‍රී ධූරයේ සම්බන්ධයේ එය නිරාකරණය කරගන්න තුරු උන්වහන්සේව පත් කරන්න කියලා ජාතික ලැයිස්තු මන්ත්‍රීතුමාට. ඒක අපි දැනගන්නේ මාධ්‍යවත් කොහෙවත් නෙමෙයි මතිවරණ කොමසාරිස් කාර්යාලයේ. මේ පහුවදා උදේදා.
विश्वास මුහුණට මුහුණ සාකච්ඡා කරලා නැහැ දැකලා දැක්කත් සදහම් සිල නැති. ඉතින් අතර හම් නිකෝනේ ඔක්කොම හරියද සුභාන් පක්ෂි මුහුණ ප්‍රශ්න නැහැ කියලා. අපිට ඕන උනේ මේ වැඩ පිළිවෙලට කියන පමණයි. මම දිනන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. මොකද කතා කරනකොට ඔක්කොම කතා කරන්නේ ජාතිය, ආගම, ಜಾති වාත්සල්‍ය, පාරමිතා, ධර්මය මේවනේ කතා කරන්නේ කියලා. කවුද හිතන්නේ හත් කියලා. කවු කැවුද හොඳ නැහැ කියලා. ඒ අනුව මේ සංඥාවන් සිහිපත් එක දීලා තියෙනවා දැන් මම යෝජනා කෙරුවා දැන් මම දැන් මේ නාම යෝජනා දෙනකොට ඩිස්ත්‍රික්ක වල මිනිස්සු කැඳවලා ඇඩ්වර්ටයිස් කළා අපි මෙහිමයි ඡන්ද එකතු කරන්නේ මෙහිමයි මේ ගණ්‍ය පවත්වගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකනේ ඒක දැන් මීඩියා පාට උගාට අය ගොඩක් අය කුළුබුල මට්ටම් වෙන සමහර කෝටි 2 3 4 5 මිලියන මිලියන අය මිලියන 4 5 වගේ ළඟලා තියෙනවා මම ඉල්ලා හිටියා කරුණා කරලා මේ සියලුම ඡන්ද ඉල්ලපු අය කැඳවන්න කැඳවලා දැන් ටීම් එකක් විදියට නම් ඡන්දට බැස්ස දැන් එහෙම වුණ දැන් විශ්වාසල වෙලා දැන් කොනායි කියලා කොලේ ගබවුත් නැහැ මෙතෙන්ද විශ්වාස කරනවා අම්තු මොකද මේ වෙන්නේ මං හරි අසරණයි ඉතින් දැන් තුන් පැත්තකට කියලා මේ අතර තුරේදී අපිට ආරංචි වෙනවා විනම කණ්ඩායම මේ දෙකම මිලියන ප්‍රාක්ෂේපය දොළොස් වෙනිදා වෙනකොට කාලේ මරණින් ඉන්නේ අපිට කියනවා ඥානසාරහතරන්ට තමයි දෙන්නේ රතනහර කියලත්තර කියන හාමුදුරන්ට තමයි දෙන්නේ පක්ෂ සභාපති කියන ඔබතුමාට තමයි දෙන්නේ ඔබතුමා තමයි විශ්වාස ඒක කාලේ මරණ හොන්දේසි නෑ මං එනවා හෙට එනවා අනිත් දවස් නෑ එතකොට බැලුවා උත්සාහ කරලා මොන ක්‍රමයකට නෑ හොයාගන්න දෙයක්වත් නෑ අපිට බුද්ධියක් නෑනේ අපිට ආරංචි වෙනවා මං හිතන්නේ මේ සතර වරන් දෙන්නේ අපි මේ හදවතින් කරන දේට ආශිර්වාද කරනවා යන්නේ ආරංචියක් වෙනවා මේක දිග උනාට කමක් නෑ අවශ්‍ය දේ සම්පූර්ණ මේ කතාව කියන්නේ අවංකව කිව යුතු නිසා මේක අපි ව්‍යාපාරික සෙල්ලම් කරන්න ඕනේ මේක දි අවංක වෙන්න ඕන බුදු බොක්කෙන් මගේ වචන වලින් එහෙම නැත්නම් මේ කාර්යත් කරන්න බෑ ඒකයි මට මන්ත්‍රියක් ඕනේ නෑ අපි අම්මු මේ මේ මොන පීචන් වැඩද මේ ඒක හින්දා අපිට ආරංචියක් ලැබෙනවා දොළොස් වෙනිදා මමත් නෝන රතනහාමුදුරුවෝත් නෝන ජාතික රැජිස්ත්‍රියේ කවුරුත් නෝන කෙනෙක් මන්ත්‍රී ලෙස දිවුරුම් දෙනවා ඈ ඒක මෙහෙ යන්නේ ප්‍රංශේ ඉඳලා विनाश නෝවේ කාර්යය කිව්වා ඩීල් කාර්යය කිව්වා හබෝ බෑ කිව්වා ආදිවාසී මගේ සියලු දේවල් සිගන ප්‍රතිපත්තියක් එක්කනේ වැඩ කළේ ඩීල් කරලා නැහැ කවදාවත් කරන්නේ නැහැ මට දෙන්නේ ජාතික අභිලාෂයක් නිසා වෙන දෙයක් නෙමෙයි මේ ප්‍රශ්නයක් තියෙනවා මේක මේ මේක පුපුරන්න තු අනාගතේ දැන් හොඳ ආණ්ඩුවක් හම්බෙලා තියෙනවා අර ප්‍රබුද්ධ සංවාදයකට දහදා ගැනීම මුත්තයි මගේ අරිෂ්ඨානය ඒක ගැන ගහන්න නැතුව ඉතින් කෙසේ හෝ වේවා දොළොස් වෙනිදාට කෙනෙක් දියුරුම් දෙනවා ඒකත් පිළිදරන්න. ඒක ළඟදී සැරසීරු සැරසුම් දැන් අපි
හේදරව් කරගෙන තියෙනවා මේ පක්ෂයේ සභාපතිවරයා සමන්තරණ මහත්මයා අපේ ජනතා පක්ෂය මම අවුව දැක්කේ කතා කළේ මේ නාම යෝජනා බාර දෙන්න මේ සාකච්ඡාවට ගිය දවසේ ඔහුගේ මේ පක්ෂය ලබාගෙන තියෙනවා මේ ප්‍රතිසමවතුරු ඒ ලේකම් හඳුරු කියන කෙනා ඡන්දේ ඉන්න අපර හඳුනුත් එක තමයි මේ සාකච්ඡාව ගෙනihin එනං උන්වහන්සේ ලේකම් වින්න විශ්වාසයි කියලා අපි ඉතින් මේ කිව්වොත් මොනවද කියලා බලන්න ගියද නෑ වැඩක් නෑ මේ ජාතිය කොට දාන්නේ කතා කරන්නේ හත් කියලා උනේ මන්ත්‍රී ගන්න නෙමෙයි අයි මේ කොල ගෑලි වැඩක් නෑ නේ විශ්වාසයෙන් ගතක ඒ අනුව ඉවල දිස හඳුනගන්නේ ලේකම් ධූරය ඇති ඉතින් මේක ගොනු වුණා නේ හඳුනු කරගෙන ඉඳලා කර දැන් නෑ නේ දැන් තියෙන තත්ත්වය ඔයගොල්ලන්ට වැදගත් දැන් මේ ලේකම් ස්වාමීන් වහන්සේ මම හිතනවා ඇත්තටම හමු දක්ෂ වූ විනාශ කළා දුෂ්ටයා පූර්වා කියලා නැත්නම් මේ එහෙම පහ කරන්න ඕනේ නැහැ මම හිතනවා පට වැඩකාරයි ඊට හේතුව අපි ඔක්කොම එක පිටකට ආවම තියෙන්නේ දැන් එයාගේ අතේ තියෙන මුළු ජාතික කතන්දරේම අතේ තියෙන්නේ අපේ අතේ නෙමෙයි දැන් එයාගේ අතේ තියෙන්නේ ඔවුන්ගේ විවේචන ඔවුන්ගේ මතය තමයි ඊයේ වෙනකොට තමයි මේක දැනගත්තේ ඊයේ රැත් දෙකයි මේක සාකච්ඡා කරලා ඉවරයි ඒකම අද මේ මාධ්‍ය සාකච්ඡාව තිබුණා ඊයේ වෙනකන් නියෝජිත දෙක හරි කල්ලාන්න බැරි වුණා අපිට හිට්නු කියලා වැඩ නැහැ අර ඒ කඳුර මෙයා කඳුර මම කල්ලි හදන්නේ දැන් මට අද බලන්න බුදුබල සේරා මේ මොනවාද බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ අපේ ජනපල පක්ෂෙන්නේ මම කණ්ඩායම වයිද කෙනෙක් නෙමෙයි ඒක හින්දා कुमंत्री මේ වේදිකාව විමල දිස කියලා හඳුරුවාට නඩු ගොඩක් තියෙනවා. පව්. අස්ගිරියත් එක තමයි අස්ගිරි සංඝ සභාවේ කෙනෙක්. උන්වහන්සේට දැන් පන්සල හිමි වෙලා තියෙනවා. ඊපෙරද පන්සල මොකක් කරන්නේ මන්දනේ අවුරුදු එක අවුරුදු 15ක 20ක මොකක්ද ලොකු ප්‍රශ්නය. ඒක මේක සම්බන්ධ ප්‍රශ්න නිසා වරෙන්තුවක් තියෙනවා. සංඝ සභාවේ දු මොන හරි मंत्री दूर पक्षे सभापति नोदा पक्षे मध्यम कारक सभा पोलिट ब्यूरो नोदा मंत्री बलकान अरबुदे और प्रश्न है मानसिक विश्वास गौरव नीति करें
आरक्षा हतल मंत्री मिनी प्रश्न हरि ප්‍රශ්න ඇත්තියනවා නම් උන්වහන්සේ කැපකිරීමක් කරලා තියෙනවා. ඔව්. මේ චන්දිවිල මන්ත්‍රී ආසනය ලැබුණේ ඉබ්‍රහීම් සහ අමුදුර කරපු කැපකිරීම නිසා. කැපකිරීම තමයි අපේ ජනපද පක්ෂයේ සභාපති සමන් පෙරේරායිත කතා කළා. රතන අමුදුරලකට මේ පක්ෂය ගෙනල්ලා ඉඳ ඉඳ හදා. ඉඳකට අපිට ගෞරවයක් තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේට මොනවා හරි ඒව සාකච්ඡා කරලා මූල්‍ය වැටලුවත් නායිතේ වැටලුවත් මේක කවුරුද කොහොමද ඒව විසඳන්නේ වල කාලයක් අරගෙන උන්වහන්සේට ඇෂුරන්ස් එකක් දීලා අපි එහෙම නේ මානුෂික විසඳන්නේ දැන් මේක නඩුමකට ගියොත් මොකද වෙන්නේ දැන් අතර හදලු දැන් උන්වහන්සේ අතර හරු නෑ දැන් උන්වහන්සේ පැත්තකට දැන් කතා කරලා මේක විසඳන්න උන්වහන්සේ මේක උන්වහන්සේ කොහෙන්ද තනි මේක මෙහෙම කරලා වැඩ නැහැ නේ මම මෙතන උන්වහන්සේ එතන විමල දිස්ත්‍රික්ක තව තැනක චාන්දිදී ප්‍රශ්න මොකද වෙන්නේ කියලා මේ ප්‍රශ්නේ නේ රටේ ප්‍රශ්නේ දැන් ලස්සන व्यापार එකිනෙම ප්‍රශ්න දෙක අපි හඳුනගෙන තියෙනවා ඊයෙන් කලින් මම උන්වහන්සේගේ යෝජනා නිගේ නියෝජිතයන් ඉදිරිපත් කරා මම මේ කතා කරන්නේ මම සමාජයේ නායකත්ව දීපු වික්ෂුවක් විතර හැංගිලා ඉන්නේ බෑ නේ කියලා කතා කරනවා නැත්ත කියන්න ඕන මොකද මේ අම්මගේ අප්පගේ වගේ අපි දෙදෙනා ආපු චන්දනේ මිනිස්සු අරමුණකට නේ යන්නේ දුන්නේ මිනිස්සුන වග කියන්නේ අපි හොරු වෙන්නේ නැහැ අපිට මේ කතාවේ ඉන්න බෑ ඒ නිසා මේ කතාව කිව්වා ඉතින් ඔය දෙහාට මට කියන්න දෙයක් නෑ